මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහෝදර සහෝදරයන් 11 දෙනෙක් හිටියා. ඔවුන් අතර ඇතිවෙච්චි සුළුසුළු සිදුවීම් පවා බොහොම රසවත් වුණා. දවසක් ඔහුගේ සොයිරා වෙච්චි ඩඩ්ලිගේ වරදක් ඔහුගේ අතට මස් වුණා. සොයිරාට දඬුවම් කිරීමට පෙර නිදහසට කරුණ විමසීමට අදහස් කළ මෛත්‍රී දෑත් පසුපසට බැඳගෙන සිය සොයිරාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. ඩඩ්ලිත් බොරු ගොතා කියන්නට පටන් ගත්තේ වරදින් බේරෙන්න. අතේ අහුන් බොරු ගොතා කියන සිය සොයිරාට දඬුවම් කිරීමට හිතපු මෛත්‍රී ඩඩ්ලිට පහරවල් කිහිපයක් ගැසිය යුතු බවට තීරණය කළා. ඒ නිසාම මෛත්‍රී පළමු පහර එතරම් තදින් එල්ල නොකිරීමට වග බලා ගත්තා. බරපතල ප්‍රහාරයක් එල්ල වුණු බව පෙන්වීමට ඉටාගත් ඩඩ්ලි කපා හෙලපු ගහක් වගේ හතර ගාතෙන් බිම ඇද වැටුණා. තමන්ට එල්ල වුණු පහරේ බලවත්කම පෙන්වන්න ඔහු බොරුවට සිහිසුනුත් වුණා. සොයිරාගේ බොරුව තේරුම් ගත්ත මෛත්‍රී සිනහව නවත්තා ගනිමින් සොහොයිරා කෙලින් කරන්න උත්සාහ කළත් ඩඩ්ලිගෙන් නම් ඒකට අවසර හිමි වුණේ නැහැ. අවසන මෛත්‍රී පලයන් යන්න යනුවෙන් සිය සොයිරාට පවසා සිටින විටම සිහියා ඩඩ්ලි ඇසිපිය ගහන පමාවෙන් එතනින් අතුරුදහන් වුණා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.